අයිබෝවන් අදත් සතියක විරාමයකින් පසුව මාව බහමුවන්නේ ටෝක් විත් බවන්ත YouTube නාලිකාවෙන් මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගෙවී යන සතියේ තරඟ සමාලෝචනයත් සමගින් පසුගිය ඉරිදා මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භ වුණා ප්‍රථම තරගයේ පැවැත්ුනේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය අතර එම තරගයෙන් ඉක්වදෝරය ගෝල දෙකට බිඳුවක පහසු ජයක් අත්කර ගන්නට සමත් වුණා. තරගයේ පළමු භාගය නිමාව දකිද්දී ඉදිරියෙන් සිටිය ඉක්වදෝරය දෙකට බිඳුවක් වශයෙන් ගෝල රැස්කොට තිබුණා. දෙවැනි භාගයේදී කටාර් ක්‍රීඩකයින්ට ගෝල රැස් කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. අවසානයේ ගෝල දෙකට බිඳුවක ජයක් ඉක්වදෝරයට අත් වුණා. සත්කාරක රටක් පළමු තරගයෙන්ම පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අතර පසුගිය සඳුදා කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා බී කාණ්ඩයේ තරගයක් ඒ එංගලන්තය සහ ඉරානය අතර. මෙම තරගෙන් එංගලන්තය ගෝල 6-2ක ඉතා පහසු දිනුමක් අත්කර ගත්තා. එංගලන්තයට පළමු භාගය අවසන් වන විට ගෝල 3-0 වශයෙන් ඉදිරියෙන් සිටින්නට අවස්ථාව ලැබුණා. ජේ බෙලිංහැම්, බී සාකා, ආර් ස්ටර්ලිං, එම් රුෂ්ෆෝඩ් සහ ජේ ග්‍රිලිෂ් එංගලන්තයට ගෝල රැස් කර දුන්නා. ඉරානයට ගෝල ලබා දුන්නේ එම් ටැරිමි. එතෙකම නෙදර්ලන්තය සහ සෙනගාලය අතර පැවති තරගයෙන් නෙදර්ලන්තයට ගෝල 2-0 පහසු ජයක් අත් වුණා. එය ඒකාණ්ඩයේ තරගයක් පැවැත්ුණේ අල් කුමාමා ස්ටේඩියම් හිදී. නෙදර්ලන්තය වෙනුවෙන් සී ගැක්ෂෝ සහ ඩී ක්ලාසෙන් ගෝල රැස් කළා. බීකාණ්ඩේ තවත් තරගයක් පැවැත්ුණා පසුගිය අඟහරුවාදා ඇමරිකා එක්සත් ජනපදයේ සහ වේල්සය අතර. එම තරගය දෙපිළම ගෝල 1-1 බැගින් ලබා ගැනීම නිසා ජයපරාජයකින් තොරව අවසන් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි සහභාගීත්වය ලෙසයි මෙම තරගය වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩකයින්ට කහ කාඩ් පත් 4ක් මෙහිදී ප්‍රදර්ශනය කළා. වේල්සයට ගෝලය රැස් කළේ ගැරෙක් බේල්. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය රැස් කළ ගෝලය ලබා ගත්තේ ටිම් වේ. සීකාණ්ඩේ තරගයක් පැවැත්වුණා ආජෙන්ටිනාව සහ සෞදි අරාබිය අතර. මෙම තරගයෙන් ආජෙන්ටිනාව පරාජය කරමින් සෞදි අරාබිය ප්‍රථම වරට ගෝල 2-1 විශිෂ්ට ජයක් අත්කර ගත්තා. වරක් ලෝක ශූරීන් වූ ආජෙන්ටිනාව මෙම තරගයේදී සෞදි අරාබිය හමුවේ පරාජයට පත් වුණා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ආජෙන්ටිනාව වර්තමානයේ පසුවන්නේ 3 වැනි ස්ථානයේ, සෞදි අරාබිය 51 වැනි ස්ථානයේ. සෞදි අරාබිය වෙනුවෙන් අල් ෂෙරි සහ අල් දවුසාරි 48 වැනි මිනිත්තුවේදී සහ 53 වැනි මිනිත්තුවේදී ගෝල රැස් කරන්නට සමත් වුණා. දඩුවම් පහරක් සාර්ථක කරගත් ලියොනල් මෙසි ආජෙන්ටිනාව වෙනුවෙන් 10 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කරන්නට සමත් වුණා. මෙය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය ලබාගත් පෙරලිකාර ජයක් හැටියටයි විචාරකීන් සැලකන්නේ. මෙම ජයග්‍රහණය නිසාම සෞදි අරාබියට දිනක් නිවාඩු ලබා දෙන්නට සෞදි රජු තීරණය කළා. ඩීකාණ්ඩේ තරගයක් පැවැත්ුණා ඩෙන්මාර්කයේ සහ ටියුනීසියාව අතර. දෙපිළම ගෝල කිසිවක් ලබා නොගත් නිසා එය ජයපරාජිකින් තොරව නිමාව දුටුවා. මේ අතර සීකාණ්ඩේ තරගයක් පැවැත්වුණා මෙක්සිකෝව සහ පෝලන්තය අතර. එයත් තරගයේ දෙවැනි භාගය අවසන් වෙද්දී දෙපිළම ගෝල කිසිවක් ලබා නොගැනීම නිසා ජයපරාජිකින් තොරවයි නිමාව දුටුවේ. පසුගිය බදාදා ඩීකාණ්ඩේ තරගයක් පැවැත්වුණා ප්‍රංසය සහ ඔස්ට්‍රේලියාව අතර. මෙම තරගයෙන් ප්‍රංසය ගෝල 4-1 පහසු දිනුමක් අත්කර ගත්තා. ප්‍රංසයේ ක්‍රීඩකින්ගේ සටන්කාමිත්වය හමුවේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකින්ට එතරම් දස්කම් පාන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතර එෆ් කාණ්ඩේ තරගයකදී මොරොක්කෝව සහ ක්‍රේෂියාව
දෙපිළම ගෝල කිසිවක් ලබා නොගත් නිසා ජයපරාජයකින් තොරව අවසන් වුණා. ඊකාණ්ඩී තරගයක් පැවැත්වුණේ ජර්මනිය සහ ජපානය අතර. මෙම තරගෙන් තවත් පෙරලිකාර ජයක් වාර්තා කරමින් ජපානය ජර්මනිය පරදවා ගෝල 2-1 විශිෂ්ට ජයක් අත්කර ගත්තා. ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වරට තමයි ජපානය ජර්මනිය පරදවා මෙවන් ජයක් වාර්තා කළේ. 4 වතාවක් වූ ලෝක ශූරීන් ලෙස කිරුළු පලන් ජර්මනිය ජපානය හමුවේ පරාජය වීම මෙවර ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්නට ලැබුණු අනපේක්ෂිත පෙරලියක්. ඊකාණ්ඩී තරගයක් පැවැත්වුණා ස්පාඤ්ඤය සහ කොස්ටාරිකාව අතර. මෙම තරගයෙන් ස්පාඤ්ඤය ගෝල 7-0 විශිෂ්ට ජයක් අත්කර ගත්තා. මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වැඩිම ගෝල සංඛ්‍යාව සටහන් වුණේ මෙම තරගයේදී. ඒ අනුව ස්පාඤ්ඤය ගෝල 7ක් රැස් කරමින් මෙම තරගයේදී කැපී පෙනෙන දස්කම් පෑවා. පසුගිය බ්‍රහස්පතින්දා ෆ්කාණ්ඩී තරගයක් පැවැත්වුණා බෙල්ජියම සහ කැනඩාව අතර. මෙහිදී බෙල්ජියම ගෝල 1-0 කැනඩාව පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කළා. එත් එක්කම ජීකාණ්ඩී තරගයක් පැවැත්වුණා ස්විස්ටර්ලන්තය සහ කැමරූන් අතර. ප්‍රතිඵලය වුණේ ස්විස්ටර්ලන්තය ගෝල 1-0 ජයක් හිමිකර ගැනීම. ස්විස්ටර්ලන්තය වෙනුවෙන් ගෝලය රැස් කළේ බ්‍රීල් එම්බලෝ ඒ තරගේ දෙවැනි භාගයේදී. එත් එක්කම එච්කාණ්ඩී තරගයක් පැවැත්වුණා උරුගුවේ සහ දකුණු කොරියාව අතර. තරගය නිමාව දකිද්දී දෙපිළම ගෝල කිසිවක් රැස් කොට තිබුණේ නැහැ. ඒ අනුව මෙම තරගය කිසිදු සටන්කාමී මුහුණුවරකින් තොරව ඉතාමත් උදාසීන මුහුණුවරක් අරගෙන දෙපිළම ගෝල රැස් නොකිරීම නිසා ජයපරාජයකින් තොරව අවසන් වුණා. එත් එක්කම එච්කාණ්ඩී තරගයක් පැවැත්වුණා පෘතුගාලය සහ ගහනාව අතර. මෙම තරගයෙන් පෘතුගාලයට ගෝල 3-2 තියුණු ජයක් අත්වුණා. පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය රැස් කළේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ජොආ ෆෙලික්ස් සහ රෆෙල් ලියෝ ගෝල රැස් කරන්නට සමත් වුණා. දඬුවම් පහරකින් 3 ගෝලය රැස් කළ පෘතුගාලයේ රෆෙල් ලියෝ ඉතාමත් දක්ෂ ලෙස දැලට පන්දුව යොමු කරමින් එම ගෝලය රැස් කළා. දඬුවම් පහරකින් 3 ගෝලය රැස් කළේ මිනිත්තු 65ක් යනතුරු ගෝල කිසිවක් දක්නට ලැබුණේ නැහැ. රොනාල්ඩෝගේ වේගවත් දඬුවම් පහරකින් පෘතුගාලයට පළමු ගෝලය රැස් කරන්නට අවස්ථාව ලැබුණා. ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදීම ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා බවට පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කැපී පෙනුණා. නොවැම්බර් 25 සිකුරාදා ලුසෙයිල් ස්ටේඩියම් හිදී බ්‍රසීලය ජීකාණ්ඩී තරගයකදී සර්බියාව සමග තරග වැදුණා. එම තරගයෙන් බ්‍රසීලය සර්බියාව පරදවා ගෝල 2-0 ජයක් අත්කර ගත්තා. බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා පිටියේ විශිෂ්ට දස්කම් පෑ රිචලිසන් තම පිලට ගෝල 2 ලබා දෙන්නට සමත් වුණා. තරගයේ පළමු භාගයේ අවසන් වෙද්දී දෙපිළම ගෝල කිසිවක් රැස් කොට තිබුණේ නැහැ. දෙවැනි භාගයේදී තමයි රිචලිසන් ගෝල 2 රැස් කළේ. මෙම තරගයේදී නෙයිමා ආබාධයකට ලක් වුණා. ඔහුගේ දකුණු පාදයේ වලලුකර ආබාධයක් නිසා ඔහුට ශල්‍යකර්මයක් කිරීමට නියමිතයි. රිචලිසන් දෙවැනි ගෝලය රැස් කරමින් බ්‍රසීලයේ ජය තහවුරු කළා. සර්බියාවේ දැලරකින්නාගේ විශිෂ්ට දස්කම් නිසාම බ්‍රසීලයට ගෝල 2-3 පමණ අහිමි වුණා. රිචලිසන් උඩ පැන එල්ල කළ දැකුම්කළු 5 පහරකින් බ්‍රසීලයට මෙම තරගයෙන් විශිෂ්ට ජයක් අත්වුණා. එම ගෝලය රැස් කළ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ගේ දැස් විශ්මයට පත් කළා. රිචලිසන්ගේ එම ගෝලය මෙතෙක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක දක්නට ලැබුණු විශිෂ්ටතම ප්‍රහාරය ලෙස ගෝලය ලෙස ක්‍රීඩා විචාරකයින් සලකනවා.
මේ අතර බීකාණ්ඩ තරගයක් පැවැත්වුණා වේල්සේ සහ ඉරානය අතර. එම තරගෙන් ඉරානය ගෝල 2-0ක පහසු ජයක් හිමි කරගත්තා. ඒකාණ්ඩයේ තරගයේදී කටාර් රාජ්‍ය සහ සෙනගාලය තරග වැදුණා. එම තරගයෙන් සත්කාරක කටාර් රාජ්‍ය පරාජය කරමින් සෙනගාලය ගෝල 3-1ක පහසු ජයක් අත්කර ගත්තා. ඒකාණ්ඩයේ තරගයක් පැවැත්වුණා ඉක්වදෝරය සහ නෙදර්ලන්තය අතර. දෙපිළම තරගයේ දෙවැනි භාගයේ නිමාව දකිද්දී ගෝල 1-1 රැස් කිරීම නිසා තරගය නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. මේ අතර නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා එංගලන්තය ඇමරිකා එක්සත් ජනපදය සමගත්, ටියුනිසියාව ඔස්ට්‍රේලියාව සමගත්, පෝලන්තය දකුණු අප්‍රිකාව සමගත්, ප්‍රංශය ඩෙන්මාර්කය සමගත් තරග වැදීමට නියමිතයි. ලබන ඉරිදාත් තවත් තරග හතරක් පැවැත්වෙනවා. ඒ අතුරින් ආජෙන්ටිනාව සහ මෙක්සිකෝ අතර තරගයේ දෙස විචාරකීන් ලොකු බලාපොරොත්තු තබා තිබෙනවා. එහෙමනම් ෆීෆා මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කෙටි තරග සමාලෝචනයත් සමගින් අද එක්ස්ට්‍රා කව විශේෂාංගයෙන් මා ඔබෙන් සමුගන්නෝ යලිත් ලබන සතියේ පැවැත්වෙන තරග පිළිබඳව සමාලෝචනයකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන්. මම අද සමාලෝචනය ඉදිරිපත් කරමින් ඔබට කතා කළ හිතවත් සරත් ජයසිංහ. යලිත් ලබන සතියන්තයේත් හමුවනතුරු ප්‍රාර්ථනා කරනවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියන් සැමටම ජය සතුට.